ඇත්තම මේ උපේන විට බඳු කියන වචනයෙම පේ ටැක්ස් එක පැහැදිලි අර්ථයක් තියෙනවානේ. යම් අයෙක් උපේන මුදලෙන් තමයි ඒක ඒ සඳහා යම්කිසි සීමාවකට වැඩියෙන් උපයනකොට රාජ්‍ය වෙන්න පුළුවන්, අර්ධ රාජ්‍ය වෙන්න පුළුවන්, පෞද්ගලික වෙන්න පුළුවන්, බද්දක් නියම වෙනවා. ලෝකෙ බොහෝ රටවල එක තියෙනවා. හැබැයි අපේ ඔය කියන කාරණාව අපේ පහුගිය වකවානුවේ සමහර ආයතනවල රාජ්‍ය හෝ අර්ධ රාජ්‍ය ආයතනවල විශේෂයෙන්ම රාජ්‍ය සංස්ථාවල විවිධ සේවා ගිවිසුමුත්‍රක ඇතිකරන තිබුණු තත්ත්වයන් මත උපේන විට ගෙවීම ආයතන විසින්ම ගෙවන අවස්ථාවල් රාශියක් අපිට අත්විඳින්න ලැබුණා. ඒක තමයි ඔය කියන්නේ. හැබැයි දැන් අපිට එවැනි තත්ත්වයන්, එවැනි කරුණු, එවැනි අකාර්යක්ෂමතා කරන්න පුළුවන් වෙලාවක් නෙවෙයි. ඒ නිසා පැහැදිලිව මේ ගැන අපි ඉතාම මේ නිරවුල්ව සොයා බලලා මුදල් අමාත්‍යංශ විසින් මේ සතියේ ඉදිරි දින කීපය තුළ පැහැදිලි චක්‍රලේඛයක් සියලුම රාජ්‍ය සහ අර්ධ රාජ්‍ය ආයතනවලට යවන්න නියමිතයි. කිසිදු අවස්ථාවක උපේන විට ගෙවීම එම ආයතනය විසින් ගෙවන්න බෑ. ඒක ගෙවන්න ඕනේ තත් හැබැයිම ගෙවීමට අදාළ උපයීමට අදාළ පුද්ගලයාගේ ආදායමෙන් තමයි. ඒ නිසා ඒ ප්‍රවෘත්ති ගැන කලබල වෙන්න අවශ්‍ය නැහැ. ඒකට අවශ්‍ය පියවර මුදල් අමාත්‍යංශයේ මහ බණ්ඩාරය අරගෙන තියෙනවා. ඒ නිසා මේ උපේන විට ගෙවීමට අදාළ බද්ද කිසි විටකත් ඉදිරියේදී රාජ්‍ය ආයතන හෝ අර්ධ රාජ්‍ය ආයතන වලින් ගෙවන්න ඉඩක් නැහැ.